ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාස. රාජ්‍ය ආදායම වගකීමෙන් කියනවා බිලියන 500ක් 600ක් රජය නැති කරගෙන තිබෙනවා. හැබැයි ඒවා පොඩි මිනිස්සයාට සහන ලබා දෙනවායි කියලා තමයි අහිමි කරගෙන තියෙන්නේ. නමුත් අද මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ඒ නිසා බිලියන 500ක් 600ක් නැති කරගෙන වගකීවිතු ආණ්ඩුවකට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න බෑනේ ණය සීමාව ඉහළ දාන්නයි කියලා. ඉන්දියාවට ගිහිල්ලා එකක් කියනවා අපිට ණය ගෙවන්න බෑ. අපිට ණය විරාමයක් දෙන්නයි කියලා අවුරුදු 3ක්. එතකොට ඒක බලාගෙන චීනෙත් ණය අය කිරීම නතර කරයි කියලා කියනවා. පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා කියනවා ණය බිලියන 212ක් ලබා ගැනීම සඳහා අමතර 212ක් ලබා ගැනීම සඳහා සීමාව ඉහළ දමන්නේ. එතකොට මේ ඇත්ත වශයෙන්ම රජය බලාගෙන ඉන්නේ නැති අර සුපුරුදු සම්ප්‍රදානුකූල විපක්ෂය හැටියට රජයේ මුදල් යෝජනාවක් ඉදිරිපත් කරනකොට මුළුමනින්ම අපි ඒකට විරුද්ධ වෙයි කියලා. මේ තියෙන්නේ මෝඩ විපක්ෂයක් නෙවෙයි. මේක ජනතාවාදී විපක්ෂයක්. ඒ නිසා තමයි සංවර්ධනයට කැමති ණය සීමාව ඉහළ දමනවට අකමැති කියලා අපි සංශෝධනයක් ඉදිරිපත් කරේ. මේක ඉදිරිපත් කරනකොට ණය කෑදරකමින් පෙළෙන රජය සංවර්ධනය තකුල ගත්තා, ණය සීමාව ඉහළ දැමීමත් තකුල ගත්තා. අඩුම ගානේ රටේ ජනතාවට ආදරයක් තිබෙන මේ රජයක් නම් එකඟ වෙන්න ඕනේ. හරි, සංවර්ධනයට අපි කරගෙන යමු ඉස්සරහට. අපි දෙගොල්ලොම අත් උස්සමු කියලා. එහෙම කරේ නැහැ. සංවර්ධනය තකුල ගත්තා, ණය සීමාව ඉහළ දැමීම තකුල ගත්තා. සති 13ක් තුල බිලියන 500ත් 600ත් අතර මුදලක් රාජ්‍ය ආදායමට අහිමි කරගත්තා. දුන්නු සම්මුඛ සාකච්ඡා. ඒතොර ඉන්දියාවට ගිහිල්ලා කියනකොට අවුරුදු 3ක විරාමයක් ඕන, ණය විරාමයක් ඕන, ණය නිවාඩුවක් ඕන. එහෙම ඉන්දියාවේ කියලා අපේ රටේ පාර්ලිමේන්තුවේ කියනවා ණය සීමාව ඉහළ දාන්න කියලා. බිලියන 212ක් ණය වැඩිපුර ගන්න ඕනේ කියලා කියනවා. දැන් බලන්න ණය වෙනුවෙන් බිලියන 212යි. හැබැයි සංවර්ධන යෝජනා වෙනුවෙන් වැඩිපුර කැප කරන්නේ දල වශයෙන් බිලියන 157යි වගේ ගන්නවා. breaking.lk